ආයුබෝවන් හිතවතුනි ජේසුපිහිටයි ජීවිතේ දැනෙන්න ජීවත් වෙන්න හදවතින් අපි කරන කියන හිතන පතන හැම සිතුවිල්ලක් තුලම ඔබේ ජීවිතයේ අත්දකින්න ඔබටම වරප්‍රසාදේ හිමි කර දෙන්නයි අද දවසේදී අපි සූදානම් වෙන්නේ ජීවිතේ ඔහේ ජීවත් වෙනවාට වඩා අර්ථවත්ව දිවි ගෙවන්න අර්ථවත්ව අඩිය තියන්න අර්ථවත්ව හුස්ම ගන්න අර්ථවත්ව හිනා වෙන්න අද දවසේදී අපි ඔබත් එක්ක කතා කරන්න කරුණු බෙදා හදා ගන්න සූදානම් කරු ඩැරල් කුඤ්ඤේ පියතුමාව බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා බිරිමිනි ජේසුපීට ජේසුපීටයි පිරිමිනි අපි කලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි කොටස පිළිබඳවයි අපි වගන්ති ඉදලා මේ කතා කරමින් ඉදිරියට ගමන් කරන්නේ අපිට ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ගේ හිතවතියන්ගේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මෙය ඔවුන්ට දැනෙන බව හැඟෙද්දී බියදුමිනි අර ඔබහන්සේ අර ආරම්භයේදී කිව්වා වගේ ප්‍රේමයක් උත්පාදනය වෙන්න පටන් ගන්නවා එතනින් එහාට ගිහිල්ලා අතුලන්ත ප්‍රීතියකට ගමන් කරන්න අපිට හැකියාව ලැබෙනවා දැන් අද අපි ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි කොටසේ අපි 3 වෙනි වගන් කොටස දෙසට පදේ දෙසට ගමන් කළොත් එහෙම අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ සාමය කියන වචනේ සාමය කියන පදේ. එතකොට සාමය කියලා කිව්වහම අපි දකිනවා ලෝක සාමය අපි දේශයක සාමය පිළිබඳව කතා කරනවා. හැබැයි ඇතුළාන්ත සාමය හදවතේ සාමය අපි කතා කරන්නේ. අපි හිතන්නේ සාමය කියලා කියන්නේ කීප දිනෙක එකට එකතු වෙන තැන තියෙන දෙයක් කියලා. හැබැයි ගලාති පොතේ අපිට පැහැදිලි කරනවා මේ සාමය තියෙන්නේ මගේ ඇතුලේ කියලා. සාමයක් ගැන කතා කරන්න නම් ප්‍රේමය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ප්‍රේමය ගැන අවබෝධයකට අපි ඇතුල් වෙනකොට ප්‍රීතිය කියන දේ අපේ ජීවිතත් එක්ක ඈඳෙනවා. මේක නේ ඉබේට මේ ලියලා නැමේ. පෙළගස්සන තියෙන්නේ එහෙම තමයි. මේ සාමය සාමය කියන දෙයට ඉස්සරහෙන් තිබිය යුතු මූලික ගුණාත්මක භාව දෙකම කතා කරා දැන් අපි මේකේ ප්‍රතිඵලය තමයි සාමය කියන්නේ එතන මේ සාමය කියන්නේ හදිස්සියේ පහළ වෙන එකක් නෙමෙයි දැන් ඒක සාමය ඇති වෙන්න සමාදානයක් තියෙනවා සමාදානයක් තියෙන නම් කාර්යය මේ මොහොතේදී දානයක් තියෙනට ඕනේ සමාව දානයක් වශයෙන් දුන්න අයට තමයි දන්නේ මේ සමාදානයේ තුල ජීවත් වෙන්නේ කොහොමද කියලා. එතකොට සාමය කියන දේ අකුරු තුනක් නෙමෙයි. මේක ජීවිත ක්‍රමවේදයක්. ජී ස්වාමීන් වහන්සේට හිතෙනවා ගෝලයන් ගාව සාමය කියන දේ නතුව ගියා කියලා. ඒ හිතෙන්නේ ඔවුන් බය වුණ මොහොතේදී ඔවුන්ට චකිතයක් ඇති වුණා ඔවුන්ට තර්ජනයක් ආවා ඔවුන්ගේ ජීවිතයේ අවිනිශ්චිතතාවයකට පත් වුණා විරසක වෙන්න පටන් ගත්තා දාල යන්න හදනවා ආයේ තමා හිතන ලෝකයට ආයෙත් යන්න හදනවා මේ එකඟතාවයේ නැති වෙනවා මේ මොහොතේදී සේනාකුළු මන්දිරයේ ඇතුලේ හැංගිලා හිටපු මේ ගෝලියෝ ටික ආයේ හොයාගෙන යනවා දොරවල් වහලා තියෙනවා හැබැයි ඇතුළට ගිහිල්ලා කියනවා මේ ජොම්තුමාගේ සුවිශේෂී 20 වෙනි පරිච්ඡේදයේ ඔබල ශාන්තිය වේවා ඔබල සාමය ඇති වේවා එතකොට උන්වහන්සේ සාමය දෙන්න ඉස්සර ආය ශාන්තියක් දුන්නා මේ ශාන්තිය දෙක සාමය හැම වෙලාවෙම බද්ධ වෙලා යන්නේ ශාන්තියක් ඇති වෙන්න නම් මේ මොහොතේ අපිට ජීවිතේට ආරක්ෂාවක් තියෙනවා අපි දැන් අපි දේශය අරගෙන කතා කරුත් කාර්ය දැන් මේ සාමය ගැන කතා කරනවා යුද්ධයක් නැති රටක් බෝම්බේ පිපිරලා ඒක ඉවරයි දැන් හැබැයි ශාන්තියක් නැහැ සාමය කඩවෙන තැන මිනිස්සයාගේ ශාන්තිය ගිලිහිලා යනවා ඒ එතකොට කියනවා සනසීමක් නැහැ සනසීමෙන් ඉන්න විදියක් නැහැ. හිංස කන්න තියනවා, බොන්න තියනවා, ඉඳුන් හිටුන් තියනවා, ඔක්කොම තියනවා. මොකද්ද නෑ වගේ. හිස්පාවයක්. වේදමිනි අපි දැන් සමාජයේ ඇවිත් අපේ ගමේ පාරතොටේ ඇවිදලා ගියත් පවුල ඇතුලේ දැක්කත් ගොඩක් දකින්නේ මේ සාමයක් ඇතුලේ නැති පිරිස්. අපි පොදුවේ ගත්තාම ඇත්තටම හදවත ඇතුළාන්තේ ඇතුළාන්තේ සාමයක් තියෙන කෙනෙක්ව බාහිරින් බලපුවහම අපිට කොහොමද දකින්න පුළුවන් වෙන්නේ? ඇත්තම තියෙන්නේ
හිස් භාවයේනේ මම ඉස්සලා කතා කරේ. එතකොට මේ හිස් වෙනවා කියන්නේ වෛරයක් නැතිකම. අපිට වෛරයක් කියන දේ ඇතුළට දාගත්තට පස්සේ ඒ වෛරය තමයි මතුවෙන්නේ. දැන් ඔයාව ස්කෑන් කරගන්න පුළුවන්. දැන් මෙහෙම ඇල්ලුවත් කාර්ය කොච්චරද වගේ දිගපල්ල කියලා හවු වෙනවා. ඒ වගේ අවුරාව රැස් වලන්න. එතකොට මේ අපි ඔක්කොටම තියෙනවා රැස් වලල්ලක්. එතකොට මේ රැස් වලල්ල ශාන්තියෙන් පිරෙනකොට ඔයත් එක්ක එකඟ වෙලා එකමුතු වෙලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. මේ රැස් වලල්ලම ඔයා ඍණාත්මක කරගත්තුත් කාර්ය එතනදී ඔයත් එක්ක වැඩි වෙලාවක් ඉන්න බැරුව යනවා. ඒ කියන්නේ ආය දැන් සමාජයට කියන්නේ මේ ගෙදරට ගියාම නම් ඒ ගෙදර ඉන්න හිතෙන්නේ නෑ වගේ. ඒ ගෙදර දෝෂයන් නිසා නෙමෙයි. අපි ගාව තිබිච්ච ඒ සාමය සමාදානයක් බවට පත් වෙලා ඒගේ ඇතුලේ නෑ. ඒ නිසානේ සමහර වෙලාවට ඉස්කෝලේ ඉන්න ළමයින්ගෙන් ටීචර්ස්ලා අහන්නේ ඇයි ඔයා ඉස්සර වගේ නෙමෙයි. දැන් ඔයා පාඩමට ෆෝකස් එක නැතුව ගිහිල්ලා අධ්‍යාපනය හරියට කරගෙන යන්නේ නෑ. ගෙදර මොන හරි ප්‍රශ්නයක්ද? අම්ම තාත්තා වණ ගහනවා. අනේ ගහලා ටීචර් අපගම කියනවා ඔව්. මහත්තයා අපිව දාලා ගියා. ඩිවෝස් එකක් ඉල්ලනවා. ඒතර වයිෆ් තමයි දාලා ගිහිලා තියෙන්නේ. හැබැයි ළමයාගේ ෆෝකස් එක තමයි නැතුව ගිහිලා සමාදානේ නැතුව ගිහිල්ලා. ඒ කියන්නේ බාහිර වටපිටාව ගොඩාක් ලොකු සාධකයක් බවට පත් වෙනවා මාව මේ මොහොතේදී ශාන්තියෙන් තියාගන්න. ඒ නිසා තමයි අපිට පරිසරය වැදගත් වෙන්නේ. නැත්තම් කාර්ය හැම කෙනාටම මුළු ලෝකෙටම මොනවා වුණත් කවන්නේ මම නම් සාම්පෙන් සාමෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන් කියන්න බෑ. ඒ නිසා ගම් වතුර දාපුවාම සාමයක් නැහැ. ඊට පස්සේ ආර්ථිකේ කඩාගෙන වටනම සාමයක් නැහැ. බඩගින්න වැඩි වෙනකොට සාමයක් නැහැ. ඇයි කේන්ති ගියේ කියලා අහනවා. බඩගින්න වැඩි වුණානේ. බඩගින්නේ හිටියේ. එතකොට තමයි එයා කිව්වේ. තද වුණා මට. එතකොට දැන් බඩගින්නට තද වෙලා. ඊට පස්සේ තවත් අය කියනවා ඇයි මේ මේ මෙහෙම හැසරුනේ? දන්නේ නැන්නේ දේවැඩියාවනේ. එතකොට දැන් මේ බාහිරෙන් මගේ ශරීරයට මගේ ජීවිතයට ඇතුල් වෙන දේ හේතුවක් වෙනවා අන්තිමට මේ මගේ ඇතුලේ සමාදානය නැති වෙන්නේ. සමාදානය කියන එක එළිය නැතිකම නෙමෙයි මේ කතන්දරය. මට මාත් එක්ක ජීවත් වෙන්න බැරුව යනවා. ඒ නිසා මාත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා කන්න බොන්න ඉඳුන් හිටුන් ඔක්කොම තිබුණත් වැඩක් නැහැ. ඩැරල් කියන කෙනාට ඩැරල්ත් එක්ක ජීවත් වෙන්න දන්නේ නැත්තම් චතුරට චතුරත් එක්ක ජීවත් වෙන්න දන්නේ නැත්තම් සමාදානයක් නැහැ. ඇස්පිල්ලම් ගහනකොට මේ ඇස්පිල්ලම්ත් එක්ක එකඟ වෙන්නට ඕනේ. මාස් පුඩු වලින් උස්ම ගන්නකොට එකඟ වෙන්නට ඕනේ. අතපය එහෙට මෙහෙට යනකොට එකඟ වෙන්නට ඕනේ. නැත්තම් කාර්ය ඈනුමක් තමයි යන්නේ. එකඟතාවය මේ ඈනුමත් එක්ක මම එකඟයි. කැස්සත් එක්ක මම එකඟයි. එතකොට දැන් මේ මාව මට අහිමි වීම තමයි අසමාදානය කියන්නේ. එතකොට අර ගෝලිය ඔක්කොටම තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට පෞද්ගලිකව ඒගොල්ලන් හැම කෙනාම අහිමි වෙන්න පටන් ගත්තා. ඒ නිසා තමයි එම්මවුස් වලට ගියේ. එම්මවුස් වලට යනකොට ජේසුස්වාමීන් වහන්සේ පස්සෙන් ඇවිල්ලා ඒගොල්ලන්ගේ ජීවිත කතන්දරය සහ සිදුවිච්ච දේ ආයේ පැහැදිලි කරලා දෙනවා. එතකොට කියනවා අයියෝ එයා කතා කරනකොට අපි හදවතට මොනවද වුණානේ. කූපේ ගන්නවා. කඩපු ගම හඳුන ගන්නවා හේදේසු කියලා. ප්‍රීතියක් සාමයක් ඇති වෙනවා. ඒගොල්ලෝ තීරණය කරනවා ආයෙත් අපි ගෝලිය ගාවට යනවා කියලා. සාමය කියන දේ අපේ ජීවිතවල නැති වෙනකොට අපි අයාලේ යනවා. අපේ ජීවිතවල සාමය ඒ විදිහට උත්පාදනය කරගනිද්දී අපිට පුළුවන් වීරිමිනි මේ 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 සාමය තවත් කෙනෙකුට අරගෙන යන්න, සාමය තවත් කෙනෙකුට දෙන්න. ඒකෙන් උන්වහන්සේගේ වචනේ ඇතුළේ උන්වහන්සේ කියන්නේ සාමය ඇති කරන අය භාග්‍යවන්තයෝය. එතකොට අර යදුමිදී කියනවා මේ
ස්වාමිනී මා ඔබගේ සාමයේ උපකරණයක් කළ වෙනවා සිසිල් ප්‍රණීසුතුමා මං හිතන්නේ. එතකොට මේ 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 සාමය කියන දේ අපිට තවත් කෙනෙකුට දෙන්න පුළුවන් දෙයක්. තව ඇති කරන්න පුළුවන් දෙයක්. දැන් ඔබ වහන්සේ කියන්නේ ඒ දෙන්න කලින් මගේ ඇතුලේ පෞද්ගලිකව මම සාමය උත්පාදනය කරගන්න ඕනේ. කොහොමද අපි තවත් පිරිසකට තවත් සමාජ තලයකට තවත් කෙනෙකුට සාමය දෙන්නෙක් බවට පත් වෙන්නේ? පළවෙනි දේ තමයි ගරු කිරීම. Accept them as they are. ඒගොල්ලන් ඒගොල්ලෝ වශයෙන්ම පිළිගන්න. වෙනස් කරන්න හදනවනේ. මං ආපු වෙලාවෙ ඉඳලා මට ඕන විදිහට අනිත් ඔක්කොමලා වෙනස් කරන්න හදනවා. ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැතිකොට මට කේන්ති යනවා. කොච්චර කිව්වත් මේගොල්ලෝ අහන්නේ නැහැ. එකම දේ තමයි කරගෙන යන්නේ. එනේ මට පුළුවන් වුණොත් කවදා හරි මේ පුතේ ඔයාව ඔයා වශයෙන් චතුර වශයෙන් මට පිළිගන්න පුළුවන් නම් එදාට මට කවදාකවත් කේන්තියක් නැහැ නේවත් එක්ක. මට වාව පිළිගන්න බැරුව ගියොත් කාර්ය මම කියාවි නේ ඉස්සර නම් මං ආසයි චතුරත් එක්ක වැඩ කරන්න. හැබැයි දැන් නම් මට කතා කරන්න එපා. එතකොට දැන් මගේ ආසාව මගේ කැමැත්ත ඔයා කෙරෙහි නැති වෙලා තියෙනවා. මට ඔයාව බාර ගන්න බැරුව ගියොත්. එතකොට මේ මේ පුළුවතලේ ඇතුලේ සමාදානයේ සාමයේ නැති වෙලා තියෙන්නේ අපේ මේ ලොකු පුතාව වශයෙන් බාර ගන්න බැරිකම. පොඩි දුව වශයෙන් බාර ගන්න බැහැ. එතකොට අම්මව අම්මා වශයෙන් බාර ගන්න බැහැ. අපි හැමෝම කියන්නේ නේ අනිත් අම්මලා කොච්චර හොඳයිද අනේ? ඔව්. අනිත් තාත්තලා බලන්න කොච්චර හොඳයිද කියලා. අනිත් දරුවන්ව බලන්නකෝ. නේ. මේ මගේ යාළුවන්ගේ ළමයි කොච්චර හොඳයිද? ඉතින් එහෙම කියලා අන්තිමට කියන ඔයා හොඳ වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ ඍණාත්මකදී මතු කරවලා කියනවා දැන් ඔයා සමාදානය ඇති කරන සාමයෙන් ඉන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නේ කියලා. එන්නේ. කාගේ හරි තුවාලය පෑරුවොත් කාගේ හරි ඍණාත්මකදී මතු කරොත් කාගේ හරි අඩුපාඩුවක් උළුප්පලා පෙන්නුවොත් එතන අසමාදානයක් ඇති වෙනවාමයි. ඒ කරපු වැරද්ද දැකලා ඒ කරපු වැරද්දට ආදරය කරලා ඒ වැරද්ද මේ මොහොතේදී තේරුම් ගත්තම ජේසු කිව්වා වගේ කියන්නට පුළුවන් පියාණනි මොවුන් කරන දේ නොදැන කරන නිසා මොවුන්ට සමාව දුන මැනව. එතකොට තමයි සමාව දානය කරේ. එතකොට තමයි සාමයේ මතුවනේ. ශුද්ධාත්මයන් වහන්සේගෙන් දැන් වහන්සේ කියපු කාරණා ඇතුලේ අපේ වෙහෙසීමක් තියෙන්න ඕනේ මේ සාමය කියන දේ අපි මතු කරගන්න ඉස්මතු කරගන්න. හැබැයි ශුද්ධාත්මයන් වහන්සේ ආත්මයන් වහන්සේගේ ගින්නෙන් උන්වහන්සේ පිරෙද්දී අපි උන්වහන්සේගේ ගින්නෙන් පිච්චිලා අපි අලුත් උවිලි බවට පත් වෙලා අලුත් නිර්මාණයක් බවට පත් වෙද්දී ආත්මයන් වහන්සේගේ හුස්ම අපිට ලැබෙද්දී සාමය අපි තුල උත්පාදනය වෙද්දී මුලින්ම අපෙන් අයින් වෙන්නේ මොනවද? අපි ළඟට එකතු වෙන්නේ මොනවද පිටුනේ? අයින් වෙනව නෙමෙයි අපි අයින් කරන්න හැදුවොත් යම් කිසි දෙයක් එන්නෙන් ඒක ලඟ වෙනවා ඕනෑම දෙයක් එමය. හැබැයි මේ ශුද්ධාත්මයන් වහන්සේ ඇතුළට ආපුවාම මේ ඇතුළාන්තයේ තුල නිදහසක් භුක්ති විඳිනවා. ඒ නිදහස් වෙනකොට ඒ කියන්නේ මේ මට වටිනාකමක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අතහැරිච්ච දේත් වටිනවා. බැරි වෙච්ච දේත් වටිනවා. තියෙන දේත් වටිනවා. නැති දේත් වටිනවා. එතකොට මේ කිසිම මොහොතකදී මට අගහිඟකමක් නැහැ. මට අඩුපාඩුවක් නැහැ. මට බැරි භාවයක් නැහැ. මොකද මාගව නැති දේ යාගව තියෙනවනේ. ඒගොලු ගව තියෙනවා. දැන් මාගව පුරවගෙන මගේ තියෙන නැති දේව අනවශ්‍ය දේවල් අයින් කරන්න ගියොත් කාර්ය එදාට මට ආයෙත් මාත් එක සම්ඩු කරන්න වෙනවා. මේකෙදි මාත් එක සම්ඩු කරන්න දෙයක් නැහැ. දරල්ව දරල් විසින් වශයෙන් පිළිගන්න. පිළි අරගෙන ශුද්ධාත්මයන් වහන්සේ මොකද කරන්නේ මටත් වරා. දෙවියන් වහන්සේ මොකද කරන්නේ මටත් වරා. මගේ ජීවිතයේ තියෙන අඩ අලුඩු හුළුකම් චුට්ට චුට්ට මකලා දානවා. ඒ නිසා තමයි මේ යසාය පොතේ 61 පැහැදිලිවම කියන්නේ මේ අලු වෙනුවට මල් මාලාද දුක නැමැති දේ අයින් කළා ප්‍රීතිය නැමැති තෛලයද අපේ ජීවිතවලට දෙන. එතකොට මේක දෙන්නට යන්නේ නිකන් නෙමෙයි.
ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙනකොට දෙවන වහන්සේගේ ආශිර්වාදයෙන් පිරෙනකොට අර දුක වෙනුවට මල්මාලාවක් තමයි දැන් ඔබේ ජීවිතයට එන්නට යන්නේ. ඒ කියන්නේ දුක තියෙනවා. හැබැයි ඒ දුකට දුක වෙනුවට මේ අලු වෙනුවට ඒ අලු තුලින් මතු වෙන්නට යන මල්මාලාව. ජීවිතය කියන්නේ එහෙම තමයි. සාමයේ හදවත ඇතුලේ සාමයේ ආත්මයේ ඇතුලේ තියෙන පුද්ගලයා ඇවිදින විදිහ වෙනස් තවත් කෙනෙකුට වඩා පුදුමාකාර නිදහසකින් ඇවිදින්නේ. කතා කරන විදිහ වෙනස් පුදුමාකාර ප්‍රේමාන්විත ස්වභාවයකින් තමයි කතා කරන්නේ. සාමයේ හදවත ඇතුලේ තියෙන කෙනා මොන ප්‍රශ්නය ආවත් මොන අභියෝගය ආවත් ජීවිතේ කලබල වෙන්නේ නැහැ. තීරණ ගන්නේ ආත්මෙන් වහන්සේගෙන් අහලා දේවතාත්ත්වයට ගනුදෙනුවකට ගිහිල්ලා. එහෙමනම් අපි කල්පනා කරලා බලන්න ඕනේ එහෙම නොවේ නම් ඉක්මනින් කලබල වෙනවා නම් නේද? කිසිම හේතුවක් නැහැ අපි අර පාද කියන්නේ නේද? ඔය හේතුවનો ඇති වැඩකුත් නැහැ, හිමින් ගමනකුත් නැහැ කියලා අපි කියනවා. හැම දෙයකම පොඩ්ඩක් තම් කලබල වෙලා අර රණ්ඩුවටමයි බර කියලා අපි කියනවා. හදවත ඇතුලේ නිදහසක් නැහැ, සාමයක් නැහැ. අපිට පුළුවන් නේද පිටුමිනු මේ සාමය කියන දේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් ලබා ගනිද්දි අපෙන් වෙන්න ඕන දෙයක් නේ මේ යාඥාව කියලා කියන්නේ. කොහොමද යාඥාව එකතු වෙන්නේ දෙන්න? එතන මේ යාඥාව කියන්නේ ජීවිතයක්. ජීවිත ක්‍රමවේදය තමයි ඒක. ඒක මේ එක වෙලාවක අත් දෙක වැඳගෙන හිටපු එකක් නෙමෙයි. නෙවෙයි. මේක දැනෙන ස්වභාවයක්. දේවිකත්වයේ දැනෙන ස්වභාවයක්. ඒ නිසා verbal ප්‍රයස් කියන්න පුළුවන්. චුදෝපියානේ වහන්සේගේ ජයතර මගේ ජීවිතේ බාර කරන්නේ. ඒකම උච්චාරණය කරනවා අත් දෙක වැඳගෙන ඉන්නේ. හැබැයි මම නිකම් මෙහෙම ඉන්නත් පුළුවන්. මනස ඇතුලේ මම මේ ස්වාමීන් වහන්සේත් එක්ක බද්ධ වෙනවා. එතකොට මේ යාඥා ජීවිතයේ කියන දෙයට මුල පුරන්න මට වෙනවා මේ කොලෝසි 2:6ට යන්න. කොලෝසි 2:6 ඉතාමත් පැහැදිලිවම කියනවා මේ ස්වාමින් වහන්සේව ක්‍රිස්තුවරයාණන්ව ස්වාමින් වහන්සේ වශයෙන් පිළිගන්න. උන්වහන්සේ හා ඒකාබද්ධ වෙන්න. උන්වහන්සේ තුල මුල් ඇද ගන්න. උන්වහන්සේ තුල ස්ථීරව සිටින්න. මේ උන්වහන්සේගේ වචනය තුල ප්‍රීතියෙන් ඉන්න. එතකොට දැන් මේ ආත්මයන් වහන්සේගෙන් පිරෙනකොට මේ හැම එකක්ම අපේ ජීවිතවලින් එළියේ තියෙන එකක් නෙමෙයි යාඥාව කියන්නේ. යාඥාව කියන්නේ ආය ඇතුළට ආපු එකක්. ඒ නිසායි ස්වර්ගයේ වැඩ සිටින යාඥාව කියලා දුන්නේ. එතකොට ඒකේ කොටස් ටික අපි අරගෙන බැලුවොත් කාර්ය මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ තමයි කියලා දුන්නේ යාඥාවක් වශයෙන්. ප්‍රායෝගික එකක්. කවුරු හරි වැරද්දක් කරලා සමාව දෙන්න, ඉල්ල ගන්න සමාව, දෙයියන් තුල යැපෙන්න නේ. එතකොට ඊට පස්සේ කිව්වා දේව රාජ්‍ය වලට එනවා බය නැතුව ඒක ඉල්ල ගන්න, සම්බන්ධතාවයකට යන්න, දේවතාත්වත් එක්ක ස්වර්ගයේ වැඩසින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රශංසා වේවා මේ ප්‍රශංසාත්මකව ඉන්න. ඉතින් ආ යාඥාව කියන්නේ මේ මොහොතේදී ජීවත් වෙන ක්‍රමවේදය තමයි. එතකොට මේ ජීවත් වෙන ක්‍රමවේදය අතහැරෙනවා මේ ප්‍රීතිය නැතුව ගියාම. ඒ නිසා තමයි සමහර අය කියන්නේ මට දැන් යාඥා කළා එපා වෙලානේ. යාඥා කරන්න හිතෙන්නේ නැහැ. උත්තරේ උත් නැහැ. ඔව් යාඥා කරන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මට පල්ලියන්න හිතෙන්නේ නැහැ. ඉස්සර ජපමාලේ කිව්වා දැන් මට හිතෙන්නේ නැහැ. ඉස්සර නොවන කරා හැබැයි දැන් හිතෙන්නේ නැහැ මට. ආ ඒ කියන්නේ හිතෙන්නේ නැත්තේ තුවාල වෙලා. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙලා හිඳගෙන තියෙනවා මම යාඥා කරොත් මට මේක ලැබෙනවා කියලා. මට නොලැබිච්ච නිසා මට දැන් දුකක් ඇවිල්ලා. එතකොට මෙතන තමයි අසමාදානේ පටන් ගන්න. යාඥා කරන මිනිස්සු අසමාදානෙන් ජීවත් වෙනවා. මොකද යාඥා කරලා තියෙන්නේ ළමයා බඳිනකම්. ළමයා බැන්දර පස්සේ ආයේ ළමයි හම්බ වෙනකම්. එතකොට ළමයි හම්බ වෙනක පරක්කු වුණොත් කාර්යය. අර ළමයා බැන්දේක ගැන ස්තුතියක් නැහැ දැන්. නොලැබිච්ච දරුවා ගැන තාම කතා කර කලකිරලා ඉන්නවා. මෙච්චර යාඥා කරන අපාද මගේ දුවට තාම ළමෙක් හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ හරි ඉක්මනටම මේ මොහොතේදී ප්‍රීතිය කියන දේ නැතුව ගියාම යාඥාවට question mark එකක් තියෙනවා කියලා අහනවා කොමේ දෙවියෝ කියලා. එතකොට දැන් මේ ප්‍රීතිය සාමය මේ ඔක්කොම ලැබෙන්නේ නැහැ. මාව මන් නැති කර ගන්නවා. ඒ නිසා තමයි අන්තිමට
යාඥාවෙන් තොර ප්‍රීතියක් හොයන්න හදනවා යාඥාවෙන් තොර බලයක් හොයන්න යනවා යාඥාවෙන් තොර මාවතක් හදන්න යනවා ඒ යාඥාව කියන්නේ අවබෝධයෙන් යුතුව දේවිකත්වයත් එක්ක තියෙන සම්බන්ධතාවය අවබෝධයෙන් ඒ නිසා සමිනාන්සර් වාගේ පටන් ගන්න දේ වල කිව්වේ ඔබේ මුළු බුද්ධියෙන්ද වීරයෙන්ද ශක්තියෙන්ද දේන වහන්සේට වන්දනා නමස්කාර කරන්න ඔබ ඔබට ප්‍රේම කරන්නක් වෙන ඔබ අසල්වැසියට ප්‍රේම කරන්න ඉතින් මේක තමයි යාඥා එමනම් ඉදවුදුනි මේ ආත්මයන්න් වහන්සේකින් ඔබට ප්‍රතිඵල ලැබෙද්දී ආත්මයන්න් වහන්සේ අපේ හදවත ඇතුලේ අපේ ඇතුලාන්තයේ ලැබුම් ගන්න දෙද්දී අර පියදුමා පොහොගේ සති කීපේ පුරාවටම කියපු කාරණාත් එක්ක අපිට දැනුනේ අපි හිස් වීමක් අපි නිදහස් වීමක් අපි අපිවම අතහැරීමක් කියන දේ අන්න එතන තමයි ආත්මයන්න් වහන්සේට පුළුවන් වෙන්නේ අපිට අපි ළඟට ඇවිල්ලා අපිව පුරවන්න මොකද උන්වහන්සේ ළඟ අපි තුල පවත්නා බලයට එහා ගිය ලොකු බලයක් උන්වහන්සේ තුල තියෙන නිසා උන්වහන්සේගේ බලයෙන් අපිව සන්නද්ධ කරන්න උන්වහන්සේට පුළුවන් වෙන්නේ අපි ළඟ තියෙන අඩුලුහුඩුකම් මෙහා මෙහා කරලා සමහර වෙලාවට තියෙන කුණු ටික අස්පස් කරගෙන උන්වහන්සේට උමනා පිළිවෙලට අපේ ජීවිතය නිර්මාණය කළොත් පමණයි කියන දේ අපිට පැහැදිලි අවසන් වශයෙන් පිළිමන පැහැදිලි කරලා දෙන්න මේ 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 අපි අපිවම අතහැරීම එක්තරා ආකාරයක වැරද්දක් නෙවෙයි දැන් අපි කියනවා දේවචන ඇතුලේ කියනවා අපිව මවල දින උන්වහන්සේගේ සමානකමට උන්වහන්සේගේ ස්වરૂපයට අනුව එතකොට අපි එක එක්කෙනාට අයිති ස්වභාවයක් උන්වහන්සේ දීලා තිනවා අපිව අපි අතහරින තැන මගේ ස්වභාවය නැති වෙලා යනවනේ අතහරිනවයි කියලා කියන්නේ නැවත වතාවක් වටිනාකමක් දීමක් විතරයි ඒ කියන්නේ මම් කියන ඩැරල් කියන පුද්ගලයාව එළියෙන් තියලා මං එයාට ආදරය කරන්න පටන් ගන්නවා මා තුල ඉන්න කෙනා මං අතහැරලා දානවා එදාට අර තණ්හා කියන දේ නැතු වෙනවා තණ්හාව කියන දේ නැති කරලා මට පුළුවන් කමක් තියෙනවා එළියේ තියලා දරල් දිහා බලාගෙන ඉන්න ඔයාව මගේ ජීවිතේ ඇතුළට ගෙනල්ලා තියාගත්තොත් මට ඔයා භුක්ති විඳින්න බැහැ ටික දවසෙයි භුක්ති විඳින්නේ හැබැයි ඔයාව මම එළියෙන් තියලා මේ මොහොතේදී මම ගොඩාක් ආදරය කරනවා. එතකොට ඔයාගේ ජීවිතය මගේ ජීවිතයට අහිමි නැහැ. මගේ ජීවිතය මට අහිමිත් නැහැ. එතකොට මේක ගැඹුරුයි. අහිමි නොවිච්ච අතහැරීම. එතකොට මේක ඇතුලේ මට රිදෙන්නේ නැහැ. මන් දිහා මන් දන්නේ ඔගොලු එහෙම කරනවාද කියලා මම පුරුදු වෙලා තියෙනවා පුටුවක මාව ඉඳවල මන් දිහා මම බලාගෙන ඉන්නවා එතන මනසෙන් පුටුව ඉස්සරහ පිට තව හිස් පුටුවක් තියලා මමත් මෙහෙම ඉඳගෙන මාව ඉඳවල මන් දිහා බලාගෙන ඉන්නවා මගේ චර්යාව කොහොමද මගේ සිතුවිලි කොහොමද මම හැසිරෙන විදිය කොහොමද මම කතා බහ කරන විදිය කොහොමද මම ගත්ත තීන්දුව කොහොමද එතකොට තමයි දැනෙන්න පටන් ගන්නෙ දැනල් මේ 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 ඒරියාස් ටික පොඩ්ඩක් අය අතහැරලානේ ඒවටේ ගොඩනගා ගන්න ඕනනේ මොකද මම මාව මට පේනවනේ ඒ නිසා මං ආස කරලා තියෙනවා මගේ කාමරේ ලොකු කණ්ණාඩියක් මේ වොෂ්රූම් එකේ තියෙනවා මගේ උසරතල ලොකු එකක් ඒ නිසා මම වොෂ්රූම් එකට ගියත් මේ මොහොතේදී මන් දිහා චුට්ටක් කියලා බලාගෙන ඉන්න එළියේ ඉන්න කෙනා මට පේනවා එතකොට ඇස් එක බලාගෙන අහනවා ඔබට කොහමද දැන් මම මට මයින් අහන නේ ඔයාගේ හිතේ පුංචි ප්‍රශ්නයක් තිබුණානේ ඒ ප්‍රශ්නේ දැන් ඔයා කොහමද ඒක විසඳගෙන තියෙන්නේ මං එයාගෙන් අහනවා විසඳගත්තේ කොහමද කියලා එතකොට එයා කියලා දෙනවා මං නම් ප්‍රශ්නේ විසඳගත්තේ මෙහෙම තමයි කියලා කියන්නේ මාව මාතුලින් එළියට අරගෙන තියෙන තාක්කල් මගේ ප්‍රශ්න වලට විසඳුම ලැබෙනවා අත්හරිනවා කියන්නේ ගෞරවාන්විත එකක් ඒක අත්හැරීමක් නෙමෙයි. ඒක තමයි පුළුල් ලෙස ජීවිතයේ ඇතුලේ ජීවත් වීම. ටිකක් ගැඹුරු වුණත් ඔබට මට පැහැදිලි වුණා ආත්මයන්න් වහන්සේගෙන් මේ කියන ඕනා දේවල් ලබා ගන්න නම් ඔබට ගනුදෙනුවක් කරන්න සිද්ධ වෙනවා. වෙන කාත් එක්කවත් නෙමෙයි. සමාජය එක්කත් නෙමෙයි. ඔබට ඔබත් එක්ක. මට මාත් එක්ක මේ ගනුදෙනුව තියෙන්නේ හදවතින්ම ඔබට ඔබත් එක්ක මට මාත් එක්ක හිතමුතුනි. අන්න ඒ ගනුදෙනුව නිවැරදිව දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනුවක් එක්ක මුසු කරලා කරනවා නම් අපිට පුළුවන් මේ ජීවිතේ දැනෙන්න ජීවත් වෙන්න ආත්මයන්න් වහන්සේ ඔබට මට දෙන තෑගි ටික අරගෙන
जीवित सुंदर करगान्न लसन करगान्न प्रेमेन जीवत्वेन्न प्रीतियेन जीवत्वेन्न हदवत अतुलांते सामयेन बरवेच्च जीवितयक् एक्क जीवित इस्सरहट अरगन यन्न इतिन ए संदा आशीर्वादे पतला अद दवसेदी सूदानम वेनवा पीतुमा अपिट याज्ञा करन्न सुदोपियानने मातुल बानव ओब हंसेतुल माव दकिन्न ओब हंसेतुल अपिव दकिन्न ओब हंस अपिव आशीर्वाद करन्न अपिट मे जीविते ओब हंसे दीला तियेन्ने अतुलांत प्रीतियक् साम्यक् सतुटक् जीविते भुक्ति विदिन्न හැබැයි මේ හැම දෙයක්ම ලැබෙන්නේ ඔබ වහන්සේගෙන්. ඔබ වහන්සේ මේවා දුන්නේ නැත්නම් අපිට කිසිම දෙයක් නැහැ. අපිට හොයන්න පුළුවන්. හැබැයි ඔබ වහන්සේ තමයි මේ ඔක්කොම තෑග්ගක් වශයෙන් අපිට දීලා දෙන්නේ. අතුලාන්ත ලুকু නිදහසකින්, ලুকু ශාන්තියකින් මේ පොළොවටලේ ජීවත් වෙන්න ඔබ වහන්සේ ගැඹුරු ධර්මයන් අපේ ජීවිතවලට පහදලා දෙන්න. මේ ලෝකයේ තුල තණ්හාව තුල මායාවක් තුල හිර වෙලා ඉන්නකොට අපේ ජීවිත සියල්ලක්ම කර්කශක වෙලා ඒව බිඳිලා ඒව කැඩිලා ඒව පොඩි වෙලා ඒව තිත්ත වෙලා ඒව අසරණයි කියන තත්ත්වයට පත්වෙද්දී අබ්බා පියාණනි ඔබ වහන්සේගේ ශුද්ධාත්මන් වහන්සේව අපි වෙතට එවලා ජීවිත යථාර්ථයේ තේරුම් අරගෙන අත්හැරලා ජීවත් වෙන්න අත්හැරලා මේ මොහොතේදී සාමයෙන් පිරලා ඉන්න මේ මොහොතේදී අපේ ජීවිතවලට කියලා දෙන්න ඒ හැම මොහොතකම ඔබ වහන්සේ අප තුළ ජීවමාන වෙන්න අපේ සිතද ගතද මනසද ආත්මයේද ඔබ වහන්සේ පුපුදවන්න ඒ තුළදී ඒ අභ්‍යන්තරික ශාන්තියද සැනසීමද සාමයේද භුක්ති විඳින්න වරම් වර ප්‍රසාද දානය කරන්න මේ කී දී අපගේ ස්වාමින් වන අති උතුම් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන්ම අපට ලැබේවා ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා සීළු බලති දෙවි මහොත්මෙන් වන පියානෝද පුත්‍රයන් සුද්ධාත්මනෝද අප සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කර බලවත් කර සූපත් කර මෙහෙවනසේක්වා ආමෙන් ආමෙන් ජේසුස් වහන්සේ